අයිබුවන් නවිත ඇකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සම්මත මිනුම් ක්‍රමයක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දැන් දන්නවා අද අපි කතා කරන්න යන්නේ විවිධ වර්ගයේ සම්මත මිනුම් ක්‍රම ගැන මුලින්ම තියෙනවා SMM7 Standard Method of Measurements of Building Works 7th Edition ඒ කියන්නේ සංස්කරණ 7කින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ දැනට අපි පාවිච්චි කරන්නේ 7 වෙනි සංස්කරණය මේ ඉදිරිපත් කරලා තියෙන්නේ Royal Institution of Chartered Surveyors සහ Building Employers Confederation කියන ආයතන දෙක මගින් මෙම සම්මත මිනුම් ක්‍රමය මගින් මැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගොඩනැගිලි වැඩ සඳහා පමණයි මීළඟට Session 4 Civil Engineering Standard Method of Measurements 4th Edition Session 1 2 3 4 කියලා සංස්කරණ 4ක් ඇවිල්ලා තිනවා දැනට අපි 4 වෙනි සංස්කරණය පාවිච්චි කරනවා Session 4 එක ඉදිරිපත් කරලා තියෙන්නේ Institute of Civil Engineers and Federation of Civil Engineering Contractors කියන ආයතනය මගින් මෙම සෙසම් 4 එකෙන් මැනීම් කටයුතු කරනු ලබන්නේ සිවිල් ඉංජිනේරුමේ වැඩ කටයුතු. සිවිල් ඉංජිනේරුමේ වැඩ කටයුත්තක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. මීළඟට අපි ලංකාවේ භාවිතා කරන SLS 573. මේක 1999 වසරේ තමයි සංස්කරණය කරලා තියෙන්නේ අපි පාවිච්චි කරන්නේ දැනට අන්නේ සංස්කරණය කරන ලද ලියවිල්ල මේක ඉදිරිපත් කරලා තියෙන්නේ ICTAT ආයතනය වෙනුවට SLS ආයතනය මගින් ICTAT කියන ආයතනය දැන් හඳුන්වන්නේ SIDA කියලා ඔයාලා සියලු දෙනාම දන්නවා මේ SLS 573 එකෙන් මැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ ගොඩනැගිලි වැඩ සඳහා පමණයි. තවත් එක වර්ගයක් තමයි NRM 2 කියන සම්මත මිනුම් ක්‍රමය. මේකෙත් NRM 1 2 3 කියලා පොත් තුනක් තියෙනවා. අලුතින් මිදි කරනු ලබන ගොඩනැගිලි මැනීම් කටයුතු සිදු කරනු ලබන්නේ NRM 2 කියන සම්මත මිනුම් ක්‍රමය මගින් NRM කියන්නේ New Rules of Measurements මෙහිදී අපිට ගොඩනැගිල්ලක වැඩ සවිස්තරාත්මකව මැනීමේ හැකියාවක් තියෙනවා අනිත් සම්මත මිනුම් ක්‍රමවලට සාපේක්ෂව මෙහි වැඩි විස්තරයන් ඉදිරිපත් කරලා තියෙනවා මේ NRM 2 එක ඉදිරිපත් කරලා තියෙන්නේ Royal Institution of Chartered Surveyors නැත්තම් RICS කියන ආයතනය මගින් මීළඟට POMI Principles of Measurement International for Works of Construction මේ ඩොකියුමන්ට් එක අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ Royal Institution of Chartered Surveyors කියන ආයතනය මගින් මේ ඩොකියුමන්ට් එක ඉතා සරල පිටු කිහිපයක් පමණක් තියෙන ඩොකියුමන්ට් එකක්. ඔයාලට අන්තර්ජාලය හරහා